අද අපි දන්න රට හරහම තියෙන විශාල අරගලයක් තියෙනවා. අද විශේෂයෙන්ම වැඩ කරන ජනතාව, කම්කරු ජනතාව පාරට බැහැලා තියෙන්නේ. එතකොට මොකද්ද මූලික හේතුව? මූලික හේතුව ඇවිල්ලා ආර්ථික ප්‍රශ්නයක්, ආර්ථික ගැටලුවක් නිසා මේ බොහොම gedara තියෙන අමාරුකම දරා ගන්නට බැහැ. රැකියාවල් නැති වෙලා තියෙනවා. ඒ වගේම දුගීභාවය ඉහළට ගිහිල්ලා තියෙනවා. බඩු මිල ඉහළට ගිහිල්ලා තියෙනවා. දරුවන්ට පාසල් යන්න බැරි වෙලා තියෙනවා. gedara ඉඳලා ව්‍යාපාරයක් කළොත් ගෑස් එක නැහැ. විදුලිය නැති නිසා ඒ අයට කම්පියුටර් එක පාවිච්චි කරන්න බැරි වෙලා තියෙනවා. එතකොට ඒ තොරතුරු තාක්ෂණය කරන අයට ඒ තොරතුරු තාක්ෂණයේ වැඩ පිළිවෙලවල් කරගන්නත් බෑ. කම්හල් වහලා තිනවා. ජෙනරේටර් දාපු අයට ජෙනරේටර් වලට තෙල් එක නැහැ. ජෙනරේටර් එක හරි දාලා කම්හල කරගෙන යන්න. කියන්නේ හිතන්න බැරි විශාල ප්‍රශ්නයක් ඇති වෙලා තියෙනවා. ඉතින් මෙතන වෙලා තියෙන්නේ මූලිකව විශාල ආර්ථික අර්බුදයක් ඇති වෙලා තියෙනවා. ඒ නිසා තමයි අද හැම තැනම රට හරහම මිනිස්සු පාරට බැහැලා. ඒ වගේම සමගි බලය අද නුවරේ ඉඳලම ඒ පාගමනේ එන්නේ ඒ හේතුව නිසායි. දැන් අපි බැලුවොත් අපි දැක්කා මේ රටවල් ශ්‍රේණිගත කරන ආයතන තියෙනවා. 13 වෙනිදා අප්‍රේල් මාසේ ෆිච් රේටින් සමාගම, මේ ශ්‍රේණිගත කරන සමාගම් වලින් එකක්. ඒ අය මොනවද කළේ? ලංකාවේ ශ්‍රේණිගත කිරීම තවත් පහළට දැම්මා. ඒ ලොง ටර්ම් ෆොරින් කරන්සි ඉෂුව එක ඒගොල්ලන් ඩිෆෝල්ට් එකට දැම්මා. ඉෂුව ඩිෆෝල්ට් රේටින් එකට. ඒ කියන්නේ ටු සී ෆ්‍රොම් සීසී. හරිද? ඒ කියන්නේ එකෙන් කියන්නේ ඇත්තටම සවරින් ඩිෆෝල්ට් එක පටන් අරන් කියලා. ඒ කියන්නේ ණය නොගෙවීම පටන් අරන් කියලා තමයි අප්‍රේල් මාසේ 13 වෙනිදා ෆිච් රේටින් සමාගම සඳහන් කරලා තියෙන්නේ. ඒ තැනටම රට තල්ලු වෙලා තියෙනවා. මේක ලංකා ඉතිහාසයේ එක වතාවක්වත් වෙලා නැහැ. එක වතාවක්වත් වෙලා නැහැ ලංකා ඉතිහාසයේ. ඒ කියන්නේ අපි ඇත්තටම අපි ණය අරගෙන රටක් හැටියට ණය ගෙවන්නේ නැති තැනට තමයි මේ අය මේක කරලා තියෙන්නේ. ඉතින් අපි දන්නවා අප්‍රේල් මාසේ 12 වෙනිදා තමයි ඒ රට තීරණය කළේ. 13 වෙනිදා තමයි මේ ෆිච් රේටින් සමාගමේ මේ ශ්‍රේණිගත කිරීම පහළටම දාලා තියෙන්නේ. ඒ වගේම අප්‍රේල් මාසේ 25 වෙනිදා SNP සමාගම, ඒක තව ශ්‍රේණිගත කිරීමේ සමාගමක්, ස්ටෑන්ඩඩ් ඇන්ඩ් පුවර්ස් එක, ඒකෙත් පහළට දාලා තිනවා. ඒකේ ඒකලන් දාලා තියෙන්නේ සිලෙක්ටිව් ඩිෆෝල්ට් වලට, CC එකේ ඉඳලා SD වලට සිලෙක්ටිව් ඩිෆෝල්ට්. ඒ කියන්නේ ගෙවන්න තියෙන ණය වලින් සමහර ණය ගෙවන්නේ නැහැ කියන ශ්‍රේණිගත කිරීමට තමයි පහළට දාලා තියෙන්නේ. හරිද? ඊට පස්සේ කියනවා මේ අය 20යි 23යි 20යි 28, ඒ කියන්නේ සාමාන්‍යයෙන් බැඳුම් කර තියෙනවා. ඒ බැඳුම් කර සාමාන්‍යයෙන් අවුරුදු ගානකට දෙන ඒවා 20යි 23යි 20යි 28 අතර එන බැඳුම් කර වලට දාලා තියෙන්නේ ඩිෆෝල්ට් කියලා. ඒ කියන්නේ නොගෙවනවා, බංකොලොත් කියන එක තමයි මේ SNP සමාගම ප්‍රකාශ කරලා තියෙන්නේ. ඉතින් පේනවා රටට වෙලා තියෙන ලොකු ගැටලුව ප්‍රශ්නය. ෆිච් එක තියෙනවා, SNP එක තියෙනවා, මූඩිස් එක තියෙනවා. මේවා තමයි ලෝකේ රටවල් ශ්‍රේණිගත කරන්නේ. අපි පහළම මට්ටමට මේගොල්ලන් දාලා තිනවා. ඒ වගේම මූල්‍ය ආයතන දිහා බලපුවාම මේගොල්ලන් සඳහන් කරලා තිනවා ෆිච් රේටින් එකේ නැෂනල් ලොง ටර්ම් රේටින්ග්ස්. හරිද? තිනවා බැංකු 13ක් තිනවා. ඒ වගේම බැංකු නොවන මූල්‍ය ආයතන 12ක් නම් කරලා තිනවා. නම් කරලා ඉවල කියලා තිනවා. ඒකේ නැෂනල් ලොง ටර්ම් රේටින් එක රයිට් වොච් නෙගටිව් එකට දාලා තිනවා. ඒ කියන්නේ ඍණාත්මක ශ්‍රේණිගත කිරීමේ මේ වගුවට දාලා තිනවා මේ ආයතන 25ක්, 12ක් බැංකු, 13ක් බැංකු නොවන ආයතන. ඉතින් මොනවද මෙතන කරලා තියෙන්නේ මේ අය? මේක හෙමින් පරිවර්තනය වෙනවා. ආර්ථික අර්බුදයකින් මූල්‍ය අර්බුදයකට පරිවර්තනය වෙනවා. මොහොම භයානක තත්වයක තමයි තියෙන්නේ. ඉතින් මේක කොහොමද අපි ඇත්තටම හරව ගන්න යන්නේ? දැන් මේකේ ප්‍රතිවිපාකයක් හැටියට කවුරුත් අපිට ණය දෙන්නේ නැහැ. අන්න ඒක තමයි ප්‍රතිවිපාකයේ ශ්‍රේණිගත කිරීම පහළට එනකොට. පුද්ගලෙක් වගේමයි, නැත්තම් පුද්ගලෙක් හෝ සමාගමක් වගේමයි, ව්‍යාපාරයක් වගේමයි, බැංකුවට යනවා, බැංකුව ශ්‍රේණිගත කරනවා අපිව, ඊට පස්සේ අපිට ණය දෙනවා. එතකොට සමහර අය ශ්‍රේණිගත කරපුවාම තීරණය කරනවා මේ අයට ණය දෙන්න බෑ, මොකද මේ අයට ණය දුන්නත් ඒ අපිට ණය නැවත පියව ගන්නට බෑ. ඉතින් දැන් ලංකා පැමිණලා තියෙන තැන ඇවිල්ලා මේ ණය ලබා ගන්නට බෑ. ඊට අමතරව ජාත්‍යන්තර ප්‍රාග්ධන වෙළඳපොලෙන්, ඉන්ටර්නැෂනල් කැපිටල් මාකට් එකෙන් එතනින්වත් අපිට මුදලක් ලබා ගන්නටම බෑ. ඒකත් වැහිලා තියෙන්නේ, ණය වෙළඳපොලත් වැහිලා, ප්‍රාග්ධන වෙළඳපොලත් වැහිලා තියෙන්නේ. මේ අවස්ථාවේදී ප්‍රාග්ධනේවත් ලබා ගන්නට බෑ. එතකොට මේ සතියේ භාණ්ඩාගාර බිල්පත්, මේ භාණ්ඩාගාර බිල්පත් කියලා කියන්නේ ට්‍රෙෂරි බිල්ස්, බොන්ඩ්ස් උත් නෙමෙයි,
මොකද බිල්පත් කියලා කියන්නේ බොහොම කෙටි කාලින දේවල් අවුරුද්දක් තුල ගන්න ණය. ඒක රජය ඉල්ලුවා හරිද මහ බැංකුව හරහා රුපියල් මිලියන 97500ක් ඉල්ලුවා. නමුත් ඒ රුපියල් මිලියන 97500න් ඇත්තටම ලබා ගන්න පුළුවන් උනේ 46066. මේ රුපියල් වලින් ගන්නේ. මේ මං කතා කරන්නේ රුපියල් වලින් ගන්න ණය. හරිද? ලබා ගන්න පුළුවන් උනේ එච්චරයි. උයි ඒකෙන් යොත් 95%ක්ම මාස 3ක්. මාස 3කින් ගෙවන්න ඕනි කියලා. දැන් සාමාන්‍යයෙන් දිගු කාලින ණය දෙන්නේ විශ්වාසය වැඩි නම් ඒකේ මුදල ගෙවා ගන්න ගෙවීම ලබා ගන්න පුළුවන් නම් තමයි දිගු කාලින ණය දෙන්නේ. එතකොට කෙටි කාලින ණය දෙන්නේ ඒ කියන්නේ විශ්වාසය අඩුවේ අවධානම වැඩි කියන එක. හරිද? පොලි මුදලාලි සම ඇවිල්ලා අවුරුදු 10ක ණයක් දෙන්නේ නැහනේ. පොලි මුදලාලි ඇවිල්ලා දෙන්නේ දවසට. දවසේ පොලියට ගෙවන්න නම් වැඩිම වුණොත් සතියකට දෙයි. හරිද? නමුත් හොඳ ආයතනයකට ගියොත් ඒගොල්ලන් අවුරුද්දකට අවුරුදු 10කට ණය දෙන්නේ එන්න පුළුවන්. නැත්තම් නිවසක් ගන්නවා නම් ඒක සමාන අවුරුදු 20කින් කපා ගන්න ණය දෙන්නේ. රටකටත් ඒ වගේම තමයි. ඉතින් භාණ්ඩාගාර බිල්පත් කියන්නේ රජය ණය ගන්න එක. අපේ රජය ණය ගන්න එකෙන් මේ මම කියපු මේවකෙන් 95%ක්ම ලැබුණේ මාස 3කට ලැබුණේ. ඒකත් ලැබුණේ දල වශයෙන් කිව්වොත් 123කට පොලියට තමයි ලැබුණේ. පොලි වැඩි වෙලා තිනවා. මේක හැමෝටම බලපානවා. ඉහළටම ගිහිල්ලා තිනවා. පොලි වැඩි වීම බැංකු පොලි ඉහළටම ගිහිල්ලා තන ක්‍රෙඩිට් කාඩ් එකක් එහෙම තියෙනවා නම් ටික ප්‍රවේශම් වෙන්න මේ කාලේ පාවිච්චි කරනවා නම් මොකද මේක එකපාරින්ම 120 ඉඳලා 30ට විතර වැඩි කරලා තිනවා ක්‍රෙඩිට් කාඩ් එක පාවිච්චි කළොත් ඒක ගෙවන්න වුණොත් ඒ ප්‍රමාණයටම ගිහිල්ලා තිනවා. ඉතින් මේක හැමෝටම බලපානවා. ඒ කියන්නේ පුද්ගලයාට බලපානවා, පවුලට බලපානවා, ඊට අමතරව ව්‍යාපාරවලට බලපානවා. ඉතින් රට වටේම මේ අරගලය තියෙනවා. රට වටේම අරගලය තියෙනවා. දැන් ගෝල්ෆිස් එකේ අරගලයක් දින 19ක් වෙනවා. ගෝල්ෆිස් එකේ තියෙන අරගලය. ඉතින් සියලුම පාර්ශ්වයන්ගෙන් තියෙන එකම ඉල්ලීමයි තියෙන්නේ. මේ දූෂිත පාලකයන් පළව හරින්න ඕනේ කියන ඉල්ලීමයි තියෙන්නේ. මේ අයට මේක විසඳන්න බෑ. මොකද හොරු එක්ක ගනුදෙනු කරන්න බෑ කියන එක තමයි යෝය කියන්නේ. ඒගොල්ලන් යන්න ඕනේ. ඒ වගේම ඒ වීදියේ තියෙන අරගලය අපිට කියන්නේ සොරා කාපු සම්පත් නැවත ලබා ගන්න කියලා කියනවා. මම මේක ගැන පස්සේ වෙලාවක කතා කරන්නම්. අපි නීති සම්පාදනය කරගෙන යනවා, හදාගෙන යනවා. අපි ආණ්ඩු බලය ගන්නකම් ඉන්නේ නැහැ. මේ නීති ඔක්කොම හදාගෙන යන්නේ. හරිද? වත්කම් බැරකම් නීතිය, ඒ වගේම සොරාගත් සම්පත් right proceeds of crime. හරිද? ඒක ලබා ගන්න ක්‍රමය ඒ නීතියත් දැන් හදාගෙන යන්නේ. තව නීති කීපයකත් හදාගෙන යනවා. දූෂණය අවම කරන්න නැති කරන්න නීති හදාගෙන යනවා. හොරුන්ට ඉඩ දෙන්නේ නැහැ. පාර්ලිමේන්තු වෙන්න පුළුවන්, පාර්ලිමේන්තුවෙන් පිට වෙන්න පුළුවන්, නෑදෑයෝ පවුලේ අය වෙන්න පුළුවන්, බේරෙන්න නම් දෙන්නේ නැහැ කාටවත්. ඒ නීති ටික අපි දැන් හදාගෙන යනවා. ඉතින් මොනවද මේ මිනිස්සු කියන්නේ? පාරේ ඉන්න මිනිස්සු කියන්නේ ගෝටා ගෝහොම්, ගෝටාබේ රාජපක්ෂ ගෙදර යන්න. ඊට අමතරව කියනවා අගමැතිතුමා ගෙදර යන්න කරුණා කරලා, රාජපක්ෂවලු ගෙදර යන්න. ඒ වගේම විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කරන්න. මේ වගේ අත්නෝමත්තික බලතල තියාගෙන මේ කරන වැඩ, ඒ බලතල අපි අඩු කරන්න ඕනේ. පාර්ලිමේන්තුවට ජනතාවට වග කියන්න ඕනේ විධායක බලය පාවිච්චි කරනවා නම්. ඒකයි මෙතුමන් මෙතනින් ඇත්තටම කියන්නේ. ඉතින් අපේ පක්ෂයක් හැටියට 21 වෙනි සංශෝධනය ඉදිරිපත් කරලා තිනවා මේක කරන්න. මේක තමයි පාර්ලිමේන්තු ක්‍රමය. තව විදිහකට කිව්වොත් වීදියේ තියෙන අරගලය අපි ප්‍රජාතන්ත්‍රවාදී රාමුව තුල, විවස්ථාපිත රාමුව තුල කොහොමද මේක පරිවර්තනය කරන්නේ? ඒකයි මේ 21 වෙනි සංශෝධනය අපි ඉදිරිපත් කරලා තියෙන්නේ. ඉතින් මේ 21 වෙනි සංශෝධනය අපි කියන්නේ විධායක ජනාධිපතිතුමාගේ තටු කපනවා. ජනාධිපතිතුමා පාර්ලිමේන්තුවට වග කියන්න ඕනේ. මේ ජනාධිපතිතුමා වැඩ කරන්නේ අගමැතිතුමාගේ උපදෙස් අනුවයි. ඒක ජනාධිපති ජනාධිපතිතුමාව අපි පත් කරගන්නේ පාර්ලිමේන්තුවෙන් පත් කරගන්නේ ජනාධිපතිතුමාව. එතකොට රාජ්‍ය නායකයා වුණාට ජනාධිපතිතුමාට වෙන බලතල නැහැ. පාර්ලිමේන්තුවට වග කියන්න ඕනේ. අගමැතිතුමා ඇවිල්ලා පාර්ලිමේන්තුවේ බහුතර විශ්වාසය තියෙන කෙනෙක් පත් කරගන්නවා. ඊට අමතරව අපි මේක හුඟක් විදියට ශක්තිමත් කරලා තියෙන්නේ. මොකද ඒ ජනතාවගේ හඬ අහලා අපි ඒක කරලා තියෙන්නේ. ආරක්ෂාවට මුල් තැන දීලා තිනවා. ආරක්ෂක කවුන්සිලය මේ 21 වෙනි සංශෝධනයේ විවස්ථාගත කරලා තියෙනවා. අර පාස්කුරු දින වෙච්ච වැඩේ වගේ වලට අපි ඉඳ තියන්නේ නැහැ. එදා අගමැතිතුමා කියනවා අගමැතිතුමාට ආරක්ෂක කවුන්සිලයට එන ආරාධනාවක් ලැබුණ නැහැ කියලා. ආරාධනාවක් ලැබෙන්න ඕනේ නැහැ. ආරක්ෂක කවුන්සිලයකට එන්න. විවස්ථාවෙන්ම කියනවා කවුද ආරක්ෂක කවුන්සිලයේ ඉන්නේ කියලා. ලංකාවේ විවස්ථාවේ තහමෙම එකක් නැහැ. මේ හිතන අයට හිතන විදියට කරනවා. මෛත්‍රීපාල සිරිසේන ජනාධිපති වෙලා හිටියා. ගෝඨාභය රාජපක්ෂ ජනාධිපති වෙලා හිටියා. අර හිතන වෙලාවට හිතන විදියට වැඩ කරන්නට බෑ. ඒ නිසා 21 වෙනි සංශෝධනය නියම කරලා තිනවා කවුද ඒ
ඒකේ සමාජිකය මොනවද එයාගේ වගකීම් කියන එක නියම කරලා තියෙනවා. මොකද ආරක්ෂාවට මුල් තැන දීලා තියෙනවා 21 වන සංශෝධනයේ. ඒ වගේම මේ අරගලයේ ඉන්න අය මොනවද කියන්නේ? ඒ අය කියන්නේ අපේ කටහඬ පාලන ක්‍රමය තුල ඇහෙන්නේ නැහැ කියලා කියනවා. ඒකටත් අපි ඉදිරිසලසලා තියෙනවා. ඒකට ඉදිරිසලසිනවා රාජ්‍ය උපදේශක සභාවක් හරහා ඉඩ හදලා තියෙනවා. හැමෝම කැමති නැහැනේ විද්වතුන් ඉන්නවා. එතකොට වෘත්තීය වේදින් ඉන්න හැමෝම කැමති නැහැනේ දේශපාලනට එන්න. දේශපාලනට එන්න කැමති ඔක්කොම එන්න කියලා අපි ආරාධනාවක් දෙනවා. දේශපාලන පක්ෂවලට බැඳෙන්න, ඒව හරහා එන්න, ඕනනම් අලුත් දේශපාලන පක්ෂ හදාගෙන එන්න. මොකද ප්‍රජාතන්ත්‍රවාදී විවස්ථාදායක ක්‍රමය තුල තමයි අපි මේ අරගලයේ පරිවර්තනය කරලා කරගෙන යන්න ඕනේ. ඉතින් එන්න කියලා අපි හැමෝටම කියනවා. එන්න කියලා කියනවා. නමුත් සමහර අය කැමති නැහැ දේශපාලනට එන්න. නමුත් ඒ අයගේ කටහඬත් ඇහෙන්න ඕනේ. ඒ නිසා 21 වෙනි සංශෝධනයේ තුල රාජ්‍ය උපදේශක සභාවකුත් අපි හදලා තියෙනවා. ඒ කියන්නේ ඒ අයව විවස්ථාව මට්ටමෙන්ම අපි හැඳින්වීමක් දීලා ඒ උපදේශක සභාවට කැබිනට් මණ්ඩලයට උපදෙස් දෙන්න පුළුවන් විදියට ඒකත් අපි 21 වෙනි සංශෝධනයේ අනුගත කරලා තියෙනවා. ඊට පස්සේ මම තව කරුණක් කියන්න කැමති. ඒක ඇවිල්ලා මේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරු එක පැත්තකින් දෙනවා අනිත් පැත්තට පනිනවා. අර දැනුත් මේ ඊයේ පෙරේදාත් ඔවා කීපයක්ම තිබුණානේ. අපිත් එක්කත් ඇවිල්ලා කතා කළා. අපි ඒක කතා කරලා කිව්වා රාජපක්ෂලා ගෙදර යන්න ඕනේ කියලා. මේ අය හරිද මෙහෙම කියලා ඉවර වෙලා ඊළඟ දවසේ ගිහිල්ලා දිවුරුම් දෙනවා. මම ඉතින් පුද්ගලයන් ගැන කියන්න කැමති නැහැ. නමුත් මෙහෙම එකක් වෙනවානේ රටේ ඔක්කොම දන්නවානේ. හුඟක් අය යනවා තනතුරු වලට යන්නේ. හැමතිකමක් ලැබෙනවනම් රජේ ඒකලම් පනිනවා අනිත් පැත්තට. ආවේ මිනිස්සුන්ගේ ඡන්දෙන්. මිනිස්සුන්ගේ ඡන්දෙන් ආවේ එක පක්ෂයකින්. අනිත් පැක්ෂ පැත්තට යන්නේ තනතුර නිසා අනිත් පැත්තට යනවා 21 වෙනි සංශෝධනයේ අපි ඒක තහනම් කරලා තියෙන්නේ මේමයයි අනිත් පැත්තට ගියොත් මොන කර හේතුවක් නිසා ඇමතිකමක් දරන්නට බෑ ඒක අපි තහනම් කරලා තියෙනවා 21 වෙනි සංශෝධනයේ ඇමතිකම් වලට පැතිමාරු කරන්නට බෑ ඒ දේශපාලන සංස්කෘතිය අපි වෙනස් කරන්න ඕනේ ඒකට සාධාරණ කරුණු තියෙනවා නම් ඇයි ඒගොල්ලන් අනිත් පැත්තට ඡන්දෙ දුන්නේ කියලා. එහෙනම් ඒගොල්ලන් යන්න පුළුවන් අධිකරණයට යන්න පුළුවන්. දැන් අද අධිකරණයට ගියොත් මොනවද වෙන්නේ? කොමලා දන්නවා අවුරුදු 3කට ඇදගෙන යන්න පුළුවන්. දිස්ත්‍රික් අධිකරණයට යනවා, උසස් ඊට පස්සේ හයි කෝට් එකට යනවා. ඊට පස්සේ තමයි යන්නේ සුප්‍රීම අධිකරණයට යන්නේ. ඊට පස්සේ ඉතින් දන්නවා අවුරුදු 3කට මේක ඇදගෙන යන්න බෑ. ඒකට ඉඩ නැහැ. 21 වෙනි සංශෝධනයේ අධිකරණයට යන්න ඉඩ තියෙනවා. කෙලීම යන්න ඕනේ ශ්‍රේෂ්ඨ අධිකරණයට සුප්‍රීම කෝට් එකට. එතනට ගිහිල්ලා දවස් 30ක් තොලදී සුප්‍රීම කෝට් එකෙන් තීරණයක් දෙයි. ඒ ආයගේ කරුණු සාධාරණ නැද්ද කියලා නැත්තම් පාර්ලිමේන්තුවෙන් පන්නලා දාන්න පුළුවන් මේ ජනතාවගේ වර්ම අරගෙන ඇවිල්ලා තමුන්ගේ පුද්ගලික ලාභය සඳහා වැඩ කරන මන්ත්‍රීවරුන්ව ඒ මාසය තුල පන්නන්න පුළුවන් පාර්ලිමේන්තුවෙන් 21 වෙනි සංශෝධනය අපි ඒකත් ඉදිරිපත් කරලා තියෙන්නේ ඉතින් 21 වෙනි සංශෝධනය ඉදිරිපත් කළේ සමගි ජන බලවේගයේ මහලේකම්තුමා ඒ පුද්ගලික යෝජනාවක් හැටියට අපි රජයට කියනවා ඒ යෝජනාව අරගෙන ඒ යෝජනාව ශීඝ්‍රයෙන්ම පාර්ලිමේන්තුවට ගේන්න. ඔබතුමන්ලාට ගේන්න පුළුවන් ඒක ශීඝ්‍රයෙන්ම පාර්ලිමේන්තුවට ගේන්න පුළුවන්. ගෙනලා සතිගානකින් අපිට ඡන්දය දීලා ඒ 21 අරගෙන 20 එළියට තල්ලු කරලා 19 තියෙන හුඟක් ගුණාංග මේකේ තියෙනවා. ඒවත් ඇතුළු කරලා ස්වාධීන කොමිෂන් සභාවල්, විවස්ථාදායක සභාවල් හරිද? ඒවා ගේන්නේ විධායක බලය තුලනේ සමතුලනය කිරීමටයි. ඒවත් ගෙනල්ලා මේ විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කරන්න අපි රජයට කියනවා. ඒක අරගෙන ඔබතුමන් ලංගලයක ගේන්න ඉක්මනට. එතකොට රජේත් විපක්ෂයේ සියලු දෙනා මේකට ඡන්දේ දීලා මේ ජනතා අරගලයේ තියෙන ඉල්ලුමට එතකොට අපි සංවේදීව ක්‍රියා කරනවා කියලා කියන්නට පුළුවන්.